පැමිණ සිටින සියලුම මාධ්‍යවේදී මිතුරන් ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගන්නවා අද 43 වන සේනාංකය දේශපාලන සමාජ ව්‍යාපාරයක් විදිහට පවත්වනු ලබන පළමු වන මාධ්‍ය සාකච්ඡාව එම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී වෙනවා හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පාට්ලි චම්පික රණවක මැතිතුමා ඒ වගේම ජේෂ්ඨ නීතිඥ ශිරාල් ලක්තිලක මැතිතුමා ඒ වගේම වෛද්‍ය ප්‍රියංකර මහගම් මුල්ලගේ මැතිතුමා අද මෙම මාධ්‍ය හමුව සඳහා සහභාගී වෙනවා මේ මාධ්‍ය හමුවේ අපේ අද ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ ඔබ සියලු දෙනාම දන්නවා පසුගිය පෙබරවාරි 22 වනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ එහෙම නැත්නම් මානව හිමිකම් කවුන්සලයේ කටයුතු ආරම්භ වුණා එහිදී ඒ 46 වෙනි සැසිවාරය නිමිති කරගෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස් තුමිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ වාර්තාව අද වන විට දේශීය වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් ඒ වගේම කලාපීය වශයෙන්ුත් විශාල අවධානයකට යොමු වෙලා තිබෙනවා. දැන් මේ යෝජනාව මේ මොහොත වෙනකොට ශ්‍රී ලංකා රජය නිල විදියට ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව විවිධ මත අදහස් ඉදිරිපත් වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් මේ යෝජනාවලිය පිළිබඳව සහ විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් සැසිය පිළිබඳව 43 වන සේනාංකයේ ස්ථාවරය එහෙම නැත්නම් ඒ පිළිබඳව අපි දරන අදහස පැහැදිලි කිරීම තමයි මේ මාධ්‍ය හමුවේ අපේ ප්‍රමුඛතම අරමුණ. යුද්ධය නිමා වෙලා මේ වෙන විට වසර 12ක් ගත වෙලා තියෙනවා. යුද්ධය නිමා කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රජයටත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවටත් එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. ඒ වගේම මානව හිමිකම් කඩකිරීම පිළිබඳව යුද අපරාධ පිළිබඳව ඒ වගේම මානව සංහතියට එරෙහිව අපරාධ කිරීම සම්බන්ධ විවිධ ස්වරූපෙන් චෝදනා දිගින් දිගටම ඉදිරිපත් වෙමින් තියෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. දේශීය වශයෙන් සංහිඳියාව ප්‍රතිසන්දානය සහ වගවීම සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග තියෙනවා. නමුත් ඒව පිළිබඳව සෑහීමකට පත් වෙන්නේ නැති බවක් තමයි ජාත්‍යන්තරය දිගින් දිගටම අපිට එල්ල කරන චෝදනාව. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කල්පනා කරා විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් පාලනය කටයුතු කරන ස්වරූපය ඔවුන්ගේ තිබෙන අදිමාන්‍ය ඒ වගේම ඔවුන්ගේ තියෙන උද්දච්ච ස්වරූපය සහ සමහර දරදඬු ස්වභාවයන් එක්ක අපේ රට ජාත්‍යන්තර වශයෙන් කිසියම් ආකාරයකට තර්ජනයකට වටලෑමකට මුහුණ දෙමින් තිබෙනවා. ඉතින් ඒක නිසා මේ ඇති වෙලා තියෙන තත්ත්වය කළමනාකරණය කරගන්න තුලනය කරගන්න ශ්‍රී ලංකා රජය වත්මන් ශ්‍රී ලංකා රජය අසමත් වීමත් ඒ තුල ඔවුන්ගේ තිබෙන රාජතාන්ත්‍රික වශයෙන් තිබෙන දුර්වලකම් විශේෂයෙන්ම අපිට මේ වෙන විට දැක ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා මේ හැම දෙයකින්ම අවසාන වශයෙන් රටක් විදියට අපිටයි මේ රටේ පොදු ජනතාවටයි මේ වගේ භයානක ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිදු වෙන්නේ. ඉතින් ඒක නිසා අපි කල්පනා කරා 43 වන සේනාංකයේ විදියට අද අපිට එල්ල වෙලා තිබෙන මේ චෝදනා ඒ වගේම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගැනීමට උත්සාහ දරන කෝ ගෲප් එකේ එහෙම නැත්නම් මධ්‍ය ලක්ෂයේ ඉන්න කණ්ඩායම ඉදිරිපත් කරන්න යන යෝජනාවක් ඒ වගේම ශ්‍රී ලංකා රජය ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය පැහැදිලි කිරීම තමයි අද මේ මාධ්‍ය හමුවේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ. ඒක නිසා මේ අවස්ථාවේදී මම මුලින්ම ආරාධනා කරනවා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය ගරු පාට්ලි චම්පික රණවක මැතිතුමාට මේ සම්බන්ධයෙන් අපේ අදහස ස්ථාවරය පැහැදිලි කරන්න කියලා.
සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් අපේ සියලුම 43 වෙනි සේනාංකයේ සහෘද සමාජිකයන්ගෙන් අවසරයි ශ්‍රී ලංකාව නැවත වතාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ වෙන යෝජනාවක් සම්බන්ධයෙන් දැන් කිසියම් ආකාරයක ඡන්ද විමසීමකට මුහුණ දෙන්න යනවා තව දින කීපයකින් එම යෝජනාවෙන් අපි ජයග්‍රහණය කරයිද එම නැත්නම් අපි පරාජය වෙයිද කියලා දැම්ම අනාවැකි කියන්න බෑ නමුත් අපට බරපතල ප්‍රතිවිපාක මේහා සමග ලැබෙන්න නියමිත බව නම් පැහැදිලි මේ යෝජනාව බොහෝ දුරට 2009 මැයි 18 වෙනිදා අවසන් වෙච්ච ඒ බෙදුම්වාදී ත්‍රස්තවාදී යුද්ධයේ ගැටුමත් එක්ක ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කලාය කියන පදනමෙන් ඇති කරන ලද යෝජනාව. දැන් මේ යෝජනාව කලිනුත් ගෙනාවා. අපි පරාජයටපත් වුණා. අපට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගැනුණා. විශේෂයෙන්ම අපේ අපනයන වලට GSP සහනය ලබා දීම යුරෝපා සංගමයේ ඇමරිකා එක්සත් ජනපදයේ වැනි රටවල් ප්‍රතික්ෂේප කළා. අපිට විශාල ප්‍රශ්න වලට ඒවා මත යැපිච්ච ආර්ථිකයක් තිබුණා ඒ ආර්ථිකයේ යෙදිච්ච පිරිස වලට ප්‍රශ්න ඇති වුණා. නැවතත් එවැනි තත්ත්වයක් උදා වෙයිද කියන ප්‍රශ්නේ මතුවෙනවා මොකද 2015 පත්වෙච්ච ආණ්ඩුව එම යෝජනා වලට සම අනුග්‍රහකත්වයක් දක්වලා යම් යම් දෑ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා නැවතේ GSP සහනය ඇමරිකා එක්සත් ජනපදයේ යුරෝපා සංගමයේ දිනාගත්තා. දැන් ඒට යම් අභියෝගයක් අපි මේ නිලවරණයෙන් අපි පරාජයට පත් වුණු නිලවරණයක් නෙවෙයි අත් වශයෙන්ම මේ යෝජනා සම්මතයෙන් අපි පරාජයට පත් වුණොත් අපට ඇති වෙයිද කියන ගැටලුව ඇති වෙලා තියෙන නිසා මේක සමස්ත ජනතාවටම බලපාන ප්‍රශ්නයක්. මේකට විසඳුමක් අපි කණ්ඩායමක් එදා 2018 දී පූර්ව වශයෙන් යෝජනා කළා. එහිදී අපි කිව්වේ දැන්ටමත් මේ ගැටුම අවසන් වෙලා අවුරුදු 12 මේ ගැටුමට සම්බන්ධ පාර්ශවයන් පිළිබඳව යම් යම් කතා කරද්දී අපි බලන්න ඕනේ මේ යම් කිසි ආකාරයක යුක්තිසහගත භාවයක් තියනවද මේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී කියලා. දැන් උදාහරණයක් හැටියට LTT සමාජිකයන් පිරිසක් යුද්ධයේ ඇතිවෙච්ච ගැටුම් ලක්ෂ්මන් කදිරගාම ඝාතනය හෝ වෙනත් සිදුවීම් වලට අතරංගු වෙ ඉන්නවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ පිරිසුත් ඉන්නවා. මෑතදී නිදහස් කරපු සුනිල් රත්නායක එවැන්නේ. දැන් එතකොට මේ ක්‍රියාදාමයේ අනාතරේ අපිට පේනවා ප්‍රභාකරන්ගේ මරණයෙන් පස්සේ LTT සංවිධානයේ නායකයා වෙච්ච කුමාරන් පත්මනාදන් කිසිම නීතිමය ක්‍රියාමාර්ගයකට ඉදිරිපත් කරන්න නැතුව ඔහු ජාතික ජාත්‍යන්තර වශයෙන් LTT කරපු අවිසැපයුම් ඒ වගේම සිදු කරන ලද මැදිහත්වීම් ඒ වගේම අවසාන මොහොතේ ප්‍රභාකරන් ගලවා ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ලවා කරන්න ගිය මැදිහත්වීම එක්සත් ජනපදය හරහා කරන්න ගිය මැදිහත්වීම මේ සියල්ල පිටිපස්ස සිටි කතෘ කුමාරන් පත්මනාද ඔහුට එරෙහිව කිසිම නීතිය ක්‍රියාත්මක වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම LTT සංවිධානයෙන් වෙන් වෙලා ගිය නමුත් ඊට කලින් ප්‍රබල ප්‍රහාර ගණනාවකට සම්බන්ධ වෙච්ච විනයගමුත්ති මුරලිදරන් නොහොත් කරුණා වැනි අය සම්බන්ධෙනුත් කිසිම අධිකරණ ක්‍රියාමාර්ගයක් නැහැ. ඒ වගේම අවසාන සටනේදී පුතුමාතලන්හි යටත් වෙච්ච 12600ක් LTT සමාජිකයින් නැවත පුනරුත්ථාපනයෙන් පස්සේ මුදා හැරලා තියෙනවා. ඒ අනුව එයාටත් කිසිම ක්‍රියාවලියක් නැහැ. ඉතින් යම් කිසි ආකාරයකින් මේ යුද ගැටුමේදී යුද අපරාධ කලාවේ කියලා ශ්‍රී ලංකා යුද හමුදාවට පමණක් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලට පමණක් චෝදනා ඉදිරිපත් කරන්න බෑ. එහෙමනම් අර LTT සමාජිකයෝ 12600ක් කුමාරන් පත්මනාදන් එක්ක නැවත අත්අඩංගුවට අරගෙන නිසි චෝදනා පත්‍ර අධිචෝදනා පත්‍ර සකසලා ඒ පිළිබඳ විමර්ශන කළා කටයුතු කරන්න ඕන. කාටත් පේනවා දැන් අවුරුදු 12කට පස්සේ එවැනි කටයුත්තක් කරන්න අපහසු බව. එවැනි කටයුත්තක් කිරීමෙන් මේ පවතින සංහිඳියාවත් බිඳ වැටෙන බව. ඉතින් ඒ නිසා මේ ක්‍රියාදාමයේදී අපි අමතක කරන්න හොඳ නැහැ ඔය යුද්ධයේ සංකල්ප කීපයක් තියෙනවා. විශේෂයෙන්ම දෙවන ලෝක යුද්ධයේදී ඇතිවෙච්ච ටෝකියෝ යුද අපරාධ කොමිසම ඉදිරියේ නියුරම්බර්ග් යුද අපරාධ කොමිසම ඉදිරියේ වැදගත් සංකල්පයක් ඉදිරිපත් කළා. ඒක තමයි
ඔය මානුෂීයත්වයට එරෙහි අපරාධ වගේම සාමයට එරෙහි අපරාධ ඒ ඒ ඒ ගණයට ප්‍රභාකරන්ගේ සිද්ධිය ගැනෙනවා මොකද කීප වතාවක් පවත්වන ලද සාම සාකච්ඡා හා తాවකාලික සටන් විරාම ඒක පාර්ශවීය උල්ලංඝනය කළේ ප්‍රභාකරන් 2006 දී සිද්ධ වුණේ ඒකයි මහවිල්ලාරෝ සොරවෝ අසා දැමීමේ ඉතින් ඒ නිසා ඒ පාර්ශවයන් ගැන කිසිවක් කරන්න නැතුව මේ තනි පාර්ශවයක් ඉලක්ක කර ගැනීම මගින් ලංකාවේ ජනතාව තුළ දවන්ත අසහනයක් ඒ වගේම දවන්ත ආකාරයේ වෛරකාරී හැඟීමක් ඇතිවීම වැළැක්විය නොහැකි ඒ වගේම ශ්‍රී ලංකාවේ උදහමුදාවේ පිරිස් අතර නොසන්සුන්තාවයක් ඇතිවීම වැළැක්විය නොහැකි ඉතින් අපේ යෝජනාව ඉතාම සරලව ගත්තොත් මේක අපේ දැන් අමතක කළ යුතු කාරණයක් විශේෂයෙන්ම අත්අඩංගුවේ ඉන්න ආරක්ෂක අංශ සමාජිකයෝ ඉන්නවා නම් ඒගොල්ලෝ මේ යුද ක්‍රියාකාරීත්වයට සම්බන්ධ අපරාධ කරපු අය වෙන්කොට ගන්න ඕනේ අපි. ඊළඟට පෞද්ගලික අපරාධ. ඔය ත්‍රිකුණාමලයේ සිසුන් 11 දෙනා පැහැර ගැනීම වැනි යුද ක්‍රියාවලියට සම්බන්ධ යම් දෑ පාවිච්චි කරලා කරපු පෞද්ගලික අපරාධ කප්පම් ගැනීම ඝාතනය. ඒව වෙනම ගන්න ඕනේ. ඒ වගේම LTT සමාජිකයන්ගෙත් ඒ ප්‍රශ්න ඒ විදිහටම ගන්න ඕනේ. ත්‍රස්තවාදයේ LTT නායකයින් විසින් නියෝග දීලා සිදු කරන ලද අපරාධ තියනවා නම් ඒ අය වෙනමත් තමන් පෞද්ගලිකව කල්පනා කරලා LTT එකේ යම් ශක්තියින් පාවිච්චි කරලා කරපු පෞද්ගලික අපරාධ තියනවා නම් ඒවත් අපි වෙන වෙනම ගන්න ඕනේ. ඒ කියන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවෙත් කෙලින්ම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා අනදෙන මූලස්ථානයේ විසින් යම් කාර්යයන් සඳහා කරන ලද නියමනයන් ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා සිදුවෙච්ච ඝාතන හෝ ඊට සම්බන්ධ ක්‍රියාදාමයන් සම්බන්ධයෙන් වගකිව යුතු යයි කියලා හදලාගෙන දැන් නඩු දාලා තිනවනම් යම් කිසි පිරිසකට හෝ නඩු දාන්න යනවනම් ඒ පිරිස වෙනමත් LTT නායකත්වයේ විසින් අණ දීලා සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් එවැනි ආකාරයට නඩු දාන්න යනවනම් හරි නඩු දාලා තිනවනම් හරි එවැනි පිරිසුත් වෙන්කොට අඳුනා ගන්න ඕන. කුජලික අපරාධ අයගේ නඩු ඉදිරියට ගෙනියන්න ඕන. මේ යෝජනාව ඉතාම සරලව ගත්තොත් අපි මේ දෙපාර්ශවයේම අය කෙලින්ම සන්නද්ධ හමුදාවේ අනමත ක්‍රියා කරපු අයත් LTT නායකින්ගේ අනමත ක්‍රියා කරපු අයත් මේ පිරිස අර 12600 ගෙදර ඇරියා වගේ කුමාරන් පත්මනාදන් ගෙදර ඇරියා වගේ අපි මේ සියලු දෙනාට පොදු සමාවක් දීලා ගෙදර යවන්න ඕන. මේක ලංකාවට අමුතු යමක් නෙවෙයි. 1989 කැරැල්ලට සම්බන්ධ වෙච්ච ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ මිය ගියා තමයි. නමුත් ඒ සම්බන්ධ බරපතල සිදුවීම් වලට සම්බන්ධ බොහෝ දෙනෙක් ප්‍රජාතන්ත්‍රවාදයට එන්න ඉඩ දුන්නා. ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියා කළා. හැබැයි එතෙන්දි විවෘතව ඒ ක්‍රියාවලිය කළේ නැහැ. බොහොම ආවෘතව සංවෘතව තමයි ඒ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාවලියට එළියට එන්න ඉඩ දුන්නේ. ඉතින් ඒ නිසා මේ ක්‍රියාවලිය බොහොම විවෘතව අපි සිදු කරන්න ඕනි. සිදු කළා මේ දෙපිරිසටම පොදු සමාවක් දීලා ඔවුන්ට නිදහසේ කටයුතු කරන්න ඉඩකඩ ලබා දෙන්න ඕන. පෞද්ගලික අපරාධ කරපු අය ඉන්නවා නම් ඒ අය සම්බන්ධයෙන් කටයුතු කිරීම උසාවි අධිකරණ ක්‍රියාවලිය ඒ මගින් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ වගේම ලංකා ආණ්ඩුව විශේෂයෙන්ම මේ පසුගිය කාලය තුළ විරුද්ධවාදීන් ඉලක්ක කරගෙන දේශපාලනික වශයෙන් කටයුතු කිරීම ඒ වගේම යම් යම් ආගමික අසහනයන් නැති වෙන ආකාරයට ඉතාම මුග්ධ අමනෝඥ ආකාරයට හැසිරීමත් ඒ වගේම එම සිදුවීම් ජාත්‍යන්තර තලයේ කරලියට ආහම ඒවට ඉතාම මුග්ධ විදිහට පිළිතුරු දීමත් ඒ වගේම ලංකාව ඇතුලේ දෙබිඩි ප්‍රතිපත්තියකින් කටයුතු කිරීමත් නිසා බොහොම අපහසුතාවයට මේ රටේ ප්‍රතිරූපේ පත් වෙනවා විදේශ රටවල ඉදිරියේ. ඒ නිසා මේ සම්බන්ධයෙන් ඔක පොදු කාරණයක්. මේ පොදු කාරණේදී පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ සහභාගීත්වය අවශ්‍ය කරනවා. ඉන්දියාවට මෙවැනි චෝදනාවක් ආපු වෙලාවේ ඉන්දිරා ගාන්ධි මැතිණිය කාශ්මීරයේ ඇතිවෙච්ච ප්‍රශ්නවලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරියේ කරුණු දක්වන්න ඇරියේ විපක්ෂ නායකයෝ. ඒ අය අතරේ ඒ පිළිබඳ එකඟතාවයක් තිබුණා. මේ තනි මතයට උද්දච්ච ආකාරයට තනියෙන් ක්‍රියා කරන්න ගිහිල්ලා බොහොම බරපතල ප්‍රශ්න වලට රටට මුහුණ දෙන්න පුළුවන්. මොකද ලංකාවේ ජනතාවට මාධ්‍ය සම්දර්ශන පවත්වලා ජාති ආගම ගෙන්න බේර ගන්නයි කියලා පපුවට අත ගහගෙන ඒ විදිහට ඡන්ද කරනවා වගේ විදේශ රටවල වල ඡන්දේ ඒ විදිහට ලබා ගන්න බෑ. අපි දැන් කීප වතාවක් මේකෙන් මට්ටු වෙලා තියෙනවා. ඒ නිසා අපේ රටේ ජනතාවට තමයි යම් යම් ආර්ථික මේ වශයෙන් බාධා පැමිණුණොත් ජාත්‍යන්තරව බලපාන්නේ. මොකද කොවිඩ් එක නිසා දැන්ටමත් තාම අපහසුතාවයට පත් වෙලා තියෙන අපේ අපනයන ශේෂ්ත්‍රය, අපේ සංචාරක ශේෂ්ත්‍රය මේ තුලින් තවත් අපහසුවට අවමානයට ලක් වෙනවා. ඒ වගේම මතක තියාගන්න ඕනේ අපි තාම අසීරු
අවුරුද්දක් ගෙවන්නේ විදේශ ණය ගෙවන්න ගිහිල්ලා. ඒ විදේශ ණය ගෙවන්න නම් විදේශ වෙළඳ පොලින් විදේශ මුදල් සපයා ගන්න ඕනේ. ඒ සපයා ගන්න ගියාමත් මේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට ඒක බලපාන. දැන්ටමත් අපිට අපි ඩොලර් 100ක් ඉල්ලුවාම විදේශ වලින් ලැබෙන ප්‍රතිචාරය ඩොලර් 22යි. ඒක තමයි දැන්ටමත් තියෙන තත්ත්වය මේ ජනවාරි 19 වෙනිදා ගිය ඒ විදේශ මුදල් හොයාගන්න ගිය අවස්ථාවේ ඇති වෙච්ච තත්ත්වය. මේක තවත් නරක අතට පත් වෙන්න පුළුවන්. අපි තවත් අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ නිසා වගකීම් සහගත විදියට වගාඩම්බරවර ප්‍රකාශ අර විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිට අභියෝග කළා වගේ වගාඩම්බර ප්‍රකාශ ගැලරියට ගහන කතා ඒ වගේ බොරු වීර ක්‍රියාවලින් මේක ගොඩ ගන්න බෑ. රාජ්‍යතාන්ත්‍රිකව සබුද්ධිකව විශේෂයෙන්ම විපක්ෂයත් එක්කත් කතා කරලා සාමූහික ප්‍රයත්නයක් සාමූහික එකඟතාවයක් ඇති කරගෙන කටයුතු කළ යුතුයි අපි. එසේ නොවුනොත් මේකත් තව දේශපාලන වාසිය ලබා ගන්න ඊළඟ පළාත් සභා මැතිවරණයේ තියෙනවා කියලා තියෙනවා මැයි මාසේ. අර නැවත වතාවක් විදුලි පුටුව පිළිබඳ කතාව අලු සුද්ධ කරලා අරගෙන ඒ පළාත් සභා මැතිවරණයේදී ඡන්ද ලබා ගන්න වැඩ කරන්න පුළුවන්. නමුත් රට සමස්තයක් හැටියට තව තවත් අපහසුතාවට ලක් වීම විතරයි වෙන්නේ. නිසා මේක දේශපාලන පාපන්දුවක් දේශීය වශයෙන් කරගන්න නැතුව රට ගැන රටේ අනාගතය ගැන කල්පනා කරලා බලලා සබුද්ධිකව මේකට පිළිතුරු දෙන්න කටයුතු කරන්න. අපේ ආරක්ෂක අංශවල ගරුත්වයත් ඒ වගේම සමස්ත සිංහල දෙමළ මුස්ලිම් සියලුම දෙනාගේ සංහිඳියාව සහ ඒ අය අතර දැනට පවතින සමගාමී වාතාවරණය බිඳ වැටෙන සුළු කිසිම ආකාරයක ක්‍රියාවක නොඑලි සිටින්න අපි සියලු දෙනාම අදිෂ්ඨාන කරගන්න ඕනේ. එහෙම නොවුනොත් අපිට බරපතල ආර්ථික සමාජීය ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් අපි මේ සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මත ඉදිරි කාලයේදී මේ සම්බන්ධයෙන් වෙච්ච දැනුවත් කිරීම කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සෑම කලාපයකම සෑම පළාතකම මොකද අපිට අඛණ්ඩවම මේ කටයුත්ත ඇදගෙන යන්න බෑ. මේ අපරාධ පිළිබඳ කතාව කිය කිය අපිට මේ රටට ඉදිරියට යන්න බෑ. අපි මේක අමතක කළා ඉදිරියට යන්න ඕනේ. සියලු දෙනා භයානක වැරදි කරපු බව අපි මතක තබා ගත යුතුයි. ඔය හැම පැත්තකවත් සාන්තුවරු නැති බව අපි මතක තබා ගත යුතුයි. අපේ ආණ්ඩුත් උතුරේ ගිහිල්ලා පුස්තකාල ගිනි තියලා ඡන්ද මංකොල්ල කාලා නටපු නාටක ගැන අපි මතක තබා ගත යුතුයි. දකුණේ පක්ෂ තහනම් කළා ඒ පක්ෂව කැලෑවට තල්ලු කළා කරගත්ත ව්‍යසනයන් අපි මතක තබා ගත යුතුයි. දැනුත් උත්සාහ කරන්න මේ මගේම ඉස්සරහට යන්න. ඒව අපි මතක තබා ගත යුතුයි. අනිත් පැත්තෙන් ප්‍රභාකරන් සාන්තුවරයෙක් නෙවෙයි. ගම්බීම් වනසලා විශේෂයෙන්ම දෙමළ මුස්ලිම් ජනතාව ඒ පළාතේ ඝාතනය කළා සිංහල ජනතාව සම්පූර්ණයෙන්ම ජනවාරික සංහාරයකට ලක් කළා මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම ජනවාරික සංහාරයකට ලක් කළා දවැන්ත වැරදි මානවීය පැත්තෙන් සාමය පැත්තෙන් ජාත්‍යන්තර යුද නීති පැත්තෙන් භයානක දේවල් කරපු චරිත. ඉතින් ඕවා ඔස්සේ කුමාරන් පద్මනාදන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඇයි මේ අනික් අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න අපි නිකම් කාලේ නාස්ති කරන්නේ. ඒ නිසා අපි මේක අමතක කරලා මෙවැනි වැරදි නැවත නොවෙන්නට අපි සංවිධානාත්මක වැඩපිළිවෙල ඉදිරිපත් කළා හදලා කටයුතු කළ යුතුයි. අතුරුදහන් වුවන් ඉන්නවා නම් තව අතකගා ඉන්නේ නැතුව අර පරණගම කොමිසමෙන් ඒ වගේම තවත් කොමිෂන් වලින් අතුරුදහන් වුවන්ගේ කාර්යාලයෙන් තොරතුරු එක්ස්ප්‍රෙස් වෙලා තියෙනවා. ඒගොල්ලන්ට මරණ සහතික නිකුත් කළා හරියටම ස්ථිර අය විදේශගත වෙලා ඉන්න අය ගැන අපිට කරන්න දෙයක් නැහැ. මේ ප්‍රශ්නය නැවත නොඑන්නට අමතක කරලා විසඳා දැමිය යුතුයි කියන එක තමයි අපේ ඉල්ලීම ආයාචනය. ඒ වගේම අපි මේ වෙනුවෙන් ඉදිරියේදී කැප වෙලා කටයුතු කරමු. මීළඟට මම ආරාධනා කරනවා වෛද්‍ය ප්‍රියංකර මහගම් මුල්ලගේ මැතිතුමාට මේ පිළිබඳව අදහස් දෙන්න. හතලිස්තුන සේනාංකය වෙනුවෙන් අපේ මතවාදය කිසි ආකාරයකින් වෙනත් ප්‍රවේශයකින් මම දක්වන්න කැමති මේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ රටේ වාර්ෂිකව එන විවිධ අවස්ථා අපි ගත්තොත් අපි දන්නවා අප්‍රේල් මාසේ සිංහල අලුත් අවුරුද්ද එනවා වෙසක් මාසේ මැයි මාසේ වෙසක් උත්සවය එනවා නත්තල එනවා දෙසැම්බර් මාසේ ඒ වගේ දැන් හැම අවුරුද්දෙම මේ මාර්තු වෙනකොට මේ ජිනීවා කියන ප්‍රශ්නය ඉවෙන්ට් එකක් විදියට අපිට එනවා ඉස්සරහට එනවා ඒක විසඳුමක්වත් නැහැ හැමදාම මානව හිමිකම් කවුන්සිලය විසින් විවිධ නිර්දේශ ඉදිරිපත් කරනවා රාජ්‍යයට බලපෑම් කරනවා මේ ක්‍රියාවලිය දිගටම ඉස්සරහට යනවා දැන් මේ වසර සුවිශේෂීව අපිට ගැටළු සහගත වර්ෂයක් වෙලා තිබෙන්නේ විශේෂයෙන්ම මේ අපේ විදේශ ණය ගෙවා ගැනීම සම්බන්ධයෙන් අපි
प्रथम वतावट इतिहास जवंत अर्बुद मुहन पालती बेनो एवगेम सामाजिक आर्थिक वशे यदि आततिया समाजे दखिन लभन अवस्थावक निशा दंग एक एक्सजाति संविधान मे कौनसिले मानविक कौनसिले क्रियाकारित्य पिलिबंधव हतलिस्तुन सेनांक विधियट अपे विवेचने तिबेन इक तमय अपक्षपाति नोवन एवगेम प्रायोगिक नोवन निर्देश इद्रिपत्किरी मे एक सटन खंडायम एलटीटी संविधाने दम मे मिहिपीट नह ओन अतुगैविलागिहि ओन इवर एतकोट मे खंडायमें तोरतुरु लबा गन्न क्रमयक् नह इतुरुवेला तिबेन खंडायम विविध राज्य अनुग्रहयन यटते एक एक पुद्गलयन यटते नडत्तु वेनवा नमुत् समस्तयक् विदिहट गत्तम श्रीलांकिक रजे भौमिक अखंडतावे आरक्षा किरीमट कटयुतु करपु युद हमुदाव सह अनिकुत् ए आरक्षकांश पमन तनिकरमि दिगिन दिगटम पहर दीमक् दकिन्नट लबेनवा दैन मे क्रियावलिय अपे समाजय उहुलगन्ने कोहोमद एक यान्ने समाजे इदिरियट यामट अपि 43 सेनांकय विदियट बलापोरोत्तु वेन दे समय अतीतय अपि अतीतयेन पाडम इगेन गत युतुय ए गैन तर्कयक् नै एवगेम अपि अतीते सिदुवुनु वैरदि सिदुवीम नैवत सिदुवन्नट इड तबन्नट अवश्य नैह नमुत् मे समाजय मेतनिन इदिरियट यामट मे निर्देश मानवीयकम निर्देश वलिन अपिट तल्लुवक् लबेनवद एहेम नैत्तम नैवतत् परण कुणु औस्समेन मे समाज इदिरियट यन गमन पिटुपसर तल्लु करन्नद मेकेन उदव्व लबेन अत्तरम वेन्ने एक वेन्ने समाजे नैवतत् जन खंडायम अतर आगमिक खंडायम अतर आततियक् अति वेनवा एक आंडुव पाविच्चि करन्न उत्साह करनवा ओक तमयि वेन्ने वेन्न नियमित दैन मानव हिंसा कियन्ने नरक देयक् नेमेयि नमुत् मानव हिंसा संबंधव कथा करद्दिम अपे रटे विशेषयेन्म बहुतर सिंहल समाजय तुल अति वेन मते मोकद्द मानव हिंसा कियपु गमन् मतक् वेन्ने युद्धय दिमल समाजय एलटीटी त्रस्तवादय जिनीव नमुत् मानव हिंसा कियन्ने मे एक जन खंडायमकट दिमल समाजयट अति देयक् नेमेयि महार हिरगेदर एहेम नैत्तम वैलिकड हिरगेदर हिरकरुवन् घातनय वेनकोट एक रटे नीतिये ක්‍රියාවලියෙන් එළිය සිද්ධ වෙනකොට ඒක මානවිකම් කඩවීමක් තමයි. නමුත් අපිට මතක් වෙන්නේ නැහැ ඒ කාරණා. අපේ සමාජයට ඒක මතක් වෙන්නේ නැහැ. ඒකට වග වෙන්න ඕනේ කාත්කින් මානවිකම් කවුන්සිලයේ ක්‍රියාකාරීත්වය. මොකද මානවිකම් අපේ රටට ඕනේ නැහැ වගේ මතයක්. නිකන් අපිට ඒක බටහිර මෙවලම ලෝක බලවතුන්ගේ බලවියාපෘතියට කීකරු නොවන රටවල් පාලනය කිරීමට භාවිතා කරන උපාංගයක් විදියට ටූල් එකක් විදියට තමයි අපේ රටේ බහුතර මානවිකම් හඳුනගන්නේ. නමුත් ඇත්තටම ගත්තොත් අපේ රට දියුණු ශිෂ්ට සමාජයක් කරා මෙහෙවන්න ඒ මග කියන්නට 43 වෙනි සේනාංකයේ උත්සාහ කරනකොට අපි හිතනවා මානවිකම් ඉතාමත් වැදගත්. මොකද මේවා මිනිස්සු එකපාරට අපේ රටේ නම් විප්ලව වෙලා නැහැ තමයි මානවිකම් සම්බන්ධව. නමුත් ප්‍රංශ විප්ලව වේවා. එහෙම නැත්නම් ওই 18 වෙනි සියවසේ අර ක්‍රිස්තියානි 7 වෙනි ක්‍රිස්තියානි රජතුමාගේ කාලේ ඩෙන්මාර්කයේ සිදු වුණු ආකාරයේ ලේයින් කඳුලෙන් තමයි මිනිස්සු මේ මානවිකම් රැකගත්තේ. නමුත් අද වෙනකොට ඒවා යම් කිසි විදියකට අපි කියනවා අපහරණයට ලක් කරනවා එක ආකාරකින් කමන්ට කී කරනවා ඉතින් රටවල් පාලනය කිරීම. ඉතින් මේකේ ප්‍රතිඵලය වෙන්නේ දැන් අපේ වගේ රටවල් වල මානව හිමිකම් නිකන් වැඩක් නැති ඒක නිකන් මේ බටහිර මෙවලමක් විදිහට හඳුනා ගැනීම සමාජයේ ප්‍රගමණයට ඇත්තටම හොඳ නැහැ. මේක අන්තිමට ආණ්ඩුව එහෙම නැත්නම් පාලකයෝ භාවිතා කරනවා ඔවුන්ගේ වාසියට. දැන් ඔබ ගන්න අපේ 43 වෙනි සේනාංකයේ ප්‍රධානම මෝටෝ එක අපි ඉදිරිපත් කරන ප්‍රධානම කාරණේ තමයි ලංකාවේ දේශපාලන භූමිය අත්පත් කරගෙන ඉන්නවා අධක්ෂයින් කොටසක් විසින්. කවුද මේ? එකක් වංශක්කාර මංකොල්ලකාර අසමත් ප්‍රභූපන්ති අනිත් අතින් පාදඩ ජාවරම්කාර කළු සල්ලි හොන දේශපාලන කණ්ඩායමක් ඉන්නවා ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා මෙන්න මේ පාදඩ පන්තියත් මේ අසමත් ප්‍රභූපන්තියත් එකතු වෙලා ලංකාවේ දේශපාලන භූමිය අත්පත් කරගෙන සිටින නිසා තමයි මේ අර්බුදය ඇති වෙලා තිබෙන්නේ මේ රටේ දේශපාලනිකව මේ රට ස්ථාවර කරන්න බැරි සහ ප්‍රතිපත්ති හදන්න බැරි කියන මතේ අපි ඉන්නේ අපි ඒ නිසා විශ්වාස කරනවනේ මේ අධක්ෂයින් වෙනුවට කුසලතාවයේ දක්ෂතාවයේ තිබෙන දරුවන් එහෙම නැත්නම් එමෙලි පරපුරක් මේ රටේ දේශපාලන භූමිය අත්පත් කරගත යුතුයි. එතකොට මම ගොඩනගන තර්කය තමයි දැන් අධක්ෂයින් දේශපාලන බලය හොබවනකොට ඒ කියන්නේ පාලකයෝ විදිහට ඉන්නකොට ඔවුන්ට හරි ලේසි මානව හිමිකම් හොඳ නැහැ. එතකොට මානව හිමිකම් අවශ්‍ය නැහැ කියන මතය සමාජයේ තිබෙනවා. මොකද මිනිස්සු එතකොට තමන් මිනිස්සු විදිහට හිතන්නේ නැහැ. දැන් එවැනි දෘෂ්ටිවාදයක් අයිඩියොලොජි එකක් මේ සමාජයේ පැල කරලා තිබෙනවා මේ ව්‍යාජ දේශප්‍රේමී නිසා. නමුත් ඒකට උඩගෙඩි දෙන්නේ මේ මානවිකම් කවුන්සිලය ආදී මේ බලයට පත්වන මේ කොමසාරිස්වරු ඒකපාර්ශ්විකව ගන්න තීන්දුව. එතකොට අර
ආණ්ඩුවලට එහෙම නැත්නම් මේ බොරු දේශප්‍රේමී ආණ්ඩුවලට පුළුවන් ජනතාවට කියන්න මෙන්න අපිට විරුද්ධව ව්‍යාමාරයක් ගන්නවා ඒ නිසා ඔබලා අපි වෙනුවෙන් ඉදිරිපත් වෙන කියලා දැන් අර කලින් හිටපු අමාත්‍යතුමා කිව්වා වගේම ඔබ සියලු දෙනාට ජනතාවටත් මාධ්‍යවේදී සහෝදර ඔබ සමටත් බලන්න පුළුවන් ඊළඟ පළාත් සභා මැතිවරණයේදී මේක තොරොම්බල් කරන හැටි ඒ කියන්නේ මේ ආණ්ඩුව බලයට පත් උනේ සිංහල සමාජය තුළ ඉතා දැවැන්ත යථාර්ථවාදී නොවන බලාපොරොත්තු රාශියක් ඉදිරිපත් කරන්න බැරි දේවල් දැන් ක්‍රමක්‍රමයෙන් එක විහිළුවට ලක් වීම පවතිනවා නායකත්වයේ ඉඳලා පහළට මාණ්ඩුවේ ඒ වගේම අනිත් පැත්තේ සිංහල සමාජයේ අවිශ්වාසයට ඒ වගේම වෛරයට ප්‍රාප්ත වෙලා තියෙනවා මේ දීපු පොරොන්දු නිසා දැන් එතකොට නැවත වතාවක් මේ සිංහල සමාජය දමනය කර ගැනීමට විහිළුවක් බවට පත් වීම වළක්වා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ තනියම මේ ජිනීවා ගැටලුව ඉස්සරහට පෙන්නන මිනිස්සු මුලා කරලා නැවත වතාවක් ජාතිවාදය උස්සලා එහෙම නැත්නම් රට බේර ගන්න කියලා අර තමන්ගේ තියෙන දුර්වලතා වසා ගන්නට ඉදිරියේදී බලන්න පුළුවන් වැඩ කරනවා පළාත් සභාව මැතිවරණයේදී. ඉතින් ඒක අපි නම් හොඳට අඳුරනවා. නමුත් අපි ජනතාවට මතක් කරනවා වියුත්තේ ඒක නෙවෙයි. අපි රටක් විදියට අපි කවුරුත් පිළිගන්නවා ෆැසිස්ට්වාදයක් බෙදුම්වාදයක් ඉදිරිපත් කරපු කණ්ඩායමක් එල්ටීටී ප්‍රස්තවාදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ වෙනත් කිසිම මතවාදයකට ඉදිරියට එන්න බෑ. ඔවුන් දිගින් දිගටම මේ රටේ හිටියනම්. ඉතින් සාකච්ඡාවට කීපයක් දිගින් දිගටම පැහැර හැරලා මේ රටට අන්තිමට දකුණට පහර දීලා ළමා සල්තාදු හදලා ඉදිරියට ආපු කණ්ඩායමන් නිසා දේශපාලනිකව ඒ තීන්දුවක් ගන්න ඕන. ඒක යුද්ධයක්. ඒ ක්‍රියාවලියේදී අඩුපාඩු වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ ඒක ගැන විමසීම් කරාට. නමුත් ඒක පාර්ශ්විකව පක්ෂපාතීව කටයුතු කිරීම තුළින් නැවත නැවතත් මේ ප්‍රශ්නේ ඔද්දල් වෙවි සමාජ ඉදිරිගාමී ගමන නවතිනවා. ඉතින් අපි 43 සේනාංකයේ විදිහට කියන අපේ මතය තමයි අවසාන වශයෙන් අපි මානව හිමිකම් පිළිබඳව අවධානයෙන් ඉන්නේ. ඒක අපේ රටට අවශ්‍යයි. මොකද මිනිස්සු සමාජ ප්‍රගමණය වෙන්න ඕන. නමුත් ඒක පාර්ශ්විකව ප්‍රායෝගිකව නොවන කරුණු ගෙනල්ලා මේ රාජ්‍යයට බලපෑම් කිරීම තුළින් නැවත අනවශ්‍ය ආතතියක් ඇති වෙලා ඒකේ වාසිය පාලකයෝ විසින් අත්පත් කර ගන්නවා. මොකද ඔවුන්ගේ අසමත්කම වසා ගැනීමට. ඒ නිසා අපි රටක් විදියට මේකට මුහුණ දීලා මේ නිර්දේශ පිළිබඳව අපේ රාජතාන්ත්‍රිකව විශේෂයෙන්ම විශේෂඥයෝ ලවා එහෙම නැතුව ගැලරියට කතා කරලා රටේ මාධ්‍ය හරහා සංදර්ශන පෙන්නලා ආණ්ඩුව තමන්ගේ කලර්ස් රට ඇතුළේ පෙන්නනවා. හැබැයි එළියට ගියාට පස්සේ රටට හානියක් වුණොත් මොකද ඔබතුමාලා මේ ආණ්ඩුව මේ රටේ බාරකාරයෝ විතරයි. අවුරුදු ගාණක් ගිහිල්ලා හරි ඊළඟ ඡන්දෙන් හරි අයි කණ්ඩායමක් මේ රට කරන්න ඕනේ. මේ රටේ අපේ දරු පරම්පරාවට ඉන්න ඕනනේ. අපිට නැහැනේ අනිත් රටවල් වල දිත්ත පුරවැසිකම්. අපි මේ රටේ ඉපදුනා මේ රටේ මැරෙනවා. එතකොට මේ රට අපිට ඉදිරියට මේ ලෝකයේ නූතන ලෝකයේ තුල ස්ථානගත කරලා ශක්තිමත් රාජ්‍යයක් විදියට හදාගෙන යන්න අවශ්‍යයි. ඒ සඳහා මේ ගැලරියට කතා කරන්න නැතුව දේශපාලනයට මේක භාවිතා කරන්න නැතුව සම්මුනාසල රාජතාන්ත්‍රික වැඩ කරන්න කියලා අපි ආණ්ඩුවට මතක් කරන ජනතාවට මතක් කරන ඒ නිසා පළාත් සභා ඡන්දෙදී මේ ගේන මේ හිඟන්නගේ තුවාලය වගේ මේක තොරොම්බල් කරලා ඒ ගේන කරන රැවට එන්න එපා. රටක් විදියට අපි පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙමු. අපේ රට වෙනුවෙන් කියන එක මතක් කරනවා 43 වෙනි සේනාංකයේ වෙනුවෙන්. බොහොම ස්තුතියි. දෙවුණු ශිෂ්ට තාර්කික ශ්‍රී ලාංකික සමාජයක් සහ ශ්‍රී ලාංකික ජාතික රාජ්‍යයක් ගොඩනගන්නට තිරසාරව අදිෂ්ඨානය කරගෙන තියෙන 43 සේනාංකය අපි මේ ජිනීවා ප්‍රශ්නය එහෙම නැත්නම් ජිනීවාහි පැවැත්වෙන වාර්ෂිකව පැවැත්වෙන මේ මානව හිමිකම් පිළිබඳ සංවාදයේදී යම්කිසි ප්‍රායෝගික ආවේගකාරීත්වයෙන් තොර ප්‍රවිෂ්ටයක් අපි සමාජයට මෙවර යෝජනා කරමු. එයිදී අපි පළමුව අවධාරණය කරන්නේ අනාගතයේදී අඩු වශයෙන් එන වසරේ සිටවත් මේ ජිනීවා සැණකෙළිය අවසන් කරමු කියන. දැන් යුද්ධය අවසන් වෙලා වසර 10කට ආසන්නයි. ඒ හැම වර්ෂයකදීම අපි මෙම ජිනීවා සමුළුව පදනම් කරගෙන වාද විවාද කරනවා. නමුත් ඉතුරු වෙන දෙයක් නැහැ. නැවතත් එන වසරට අපි මේක ඉදිරිපත් කරනවා. ඒ නිසා අපි තරයේ අදිෂ්ඨාන කරගෙන ඉන්නවා අනාගතයේදී ජිනීවා යෝජනාවලට තිත තියන්න.
දෙවැනි එක තමයි එසේ තිත තැබීමේදී අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ ජිනීවා යෝජනා එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කවුන්සිලයේ මේ ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව හිඟන්නාගේ තුවාලයක් බවට පත් වීම වැළැක්විය යුතුයි කියන තිරසාර අදිෂ්ඨානය අපි ඉන්නවා. ඒ හිඟන්නාගේ තුවාලය විවිධ පාර්ශව භාවිතා කරන තමන්ගේ වාසියට. අපි හැමදාම දැක්ක රාජපක්ෂවරු තමන්ගේ දේශපාලන උන්නතිය සඳහා සිංහලයා උත්තේජනය කරන්නට මෙය භාවිතා කරා. ඒ වගේම අපි දැක්කා දෙමළ LTT ඩෑෂ්බෝරාව ශ්‍රී ලංකා ජාතික රාජ්‍ය අසහනයට පත් කරන්න කුපිත කරන්නට ජිනීවා යෝජනා භාවිතා කරා. ඒ වගේම අපි දැක්කා ජාත්‍යන්තර සම්බන්දතා තුළ ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ රාජ්‍යයන් යම් කිසි ආකාරයකට මෙම යෝජනාව තමන්ගේ යම් යම් මූලෝපායික අවශ්‍යතා සඳහා භාවිතා කරනවා. මේ හැම ආකාරයකටම ජිනීමා යෝජනා භාවිතා කිරීමට අපි විරුද්ධයි. එසේ කිරීම වැළැක්වීම මම හිතන්නේ ශ්‍රී ලාංකික ජනතාවගේ යුතුකමක්. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම මේ අර අපේ ඇමතුමා කිව්වාගේ මේ ප්‍රතිපත්තියේ පදනම වෙන්නේ අමතක කරමු සමාව දෙමු. Forgiving and forgetting කියන ප්‍රතිපත්තිය. ඒක අපි ස්ථාරව තේරුම් කරලා දෙන්න. ඇමතුමා කියලා දුන්නා වගේ ඒක තමයි මූලික පදනම. සමාව දෙමු එකිනෙකාට. අන්‍යෝන්‍යව අමතක කරමු අන්‍යෝන්‍යව එකිනෙකාට කියන ස්ථාවරය තුල. දැන් එහිදී නැවතත් මම අවධාරණය කරන අර අපේ හිටපු අමාත්‍යතුමා කිව්වාගේ මෙය තනි රජයක ප්‍රවිෂ්ටයක් නොවිය යුතුයි. සමස්ත ශ්‍රී ලාංකික දේශපාලන සමාජය එහෙම නැත්නම් ශ්‍රී ලංකා රජය සහ විපක්ෂය එකට ඉඳගෙන දේශපාලන වාසි ගැනීමෙන් තොරව සිදු කළ යුතු දෙයක් කියලා අපි යෝජනා කරනවා. ඒ නිසා අපි බල කරනවා, අපි වැඩ කරනවා ශ්‍රී ලංකා රජයට, කියන්නේ වර්තමාන රජයට සහ වර්තමාන රජයේ විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් වලට එකට වාඩි වෙලා මේ සම්බන්ධව මූලෝපායක තීරණයක් ගන්න කියලා. දැන් අපි එහෙම කියන්නේ මේකයි. අපි දැක්ක අවුරුදු 10ක් තිස්සේ මේ අරගලයේදී අත වශයෙන්ම දුක් විඳින්නේ සාමාන්‍ය ජනතාව. සිංහල වේවා, දෙමළ වේවා, මුස්ලිම් වේවා, ඒ සියලු දෙනා මේ මහා අරගලයේ දුක් විඳිනවා. කුමන්ත්‍රණයට යටත් වෙනවා. ඒ නිසා අපි කියනවා අපි ප්‍රවිෂ්ටයන් පහක් ඔස්සේ අපේ කරුණු දැක්වීම කරනවා. එකක් තමයි අපි විශ්වාස කරනවා ශ්‍රී ලාංකික රාජ්‍ය, ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් කියනවා ශ්‍රී ලංකන් ස්ටේට් කියලා. එහෙම නැත්නම් ශ්‍රී ලාංකික ජාතික රාජ්‍ය කිසිම අවස්ථාවක දෙමළ ජන සංහාරය සඳහා ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන කටයුතු කරේ නැහැ කියලා අපි විශ්වාස කරනවා. ඒ කියන්නේ 2009 දී දෙමළ ජනතාවට දෙමළ ජන සංහාරයක් කිරීම, ජනඝාතන කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට සැලකුවේ නැහැ කියන විශ්වාසය අපිට තියෙනවා. ඒ නිසා අපි කියනවා ජාත්‍යන්තර නීතියේ එන මනුෂ්‍යත්වයට එරෙහි වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට වැරද්දක් ආරෝපණය කළ නොහැකි කියලා. හැබැයි යම් කිසි ආකාරයකට නොසලකිලිමත් ආකාරයකට හෝ පෞද්ගලික කණ්ඩායම් වල අවශ්‍යතා සඳහා යම් සිදුවීමක් වුණොත් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම රාජ්‍ය සතු වගකීමක් ඇටියට අපි දන්නවා. ඊළඟට තියෙන්නේ මේ යුද්ධයේ දෙපාර්ශවයම අවි ආයුධ දරාගෙන මේ සටන කරලා තියෙන. ඒ සටන කරන අවස්ථාවේදී මානුෂීය නීති හෝ මානව හිමිකම් උල්ලංඝනය වෙලා තියෙනවා නම් සහ තියෙනවයි කියනවා නම් ඒ සම්බන්ධයෙන් අපි හිටපු ඇමතුමා කිව්වා වගේම අර කියපු අන්‍යෝන්‍ය නෛතික මුක්තියක් ලබා දෙන්න කියලා තමයි 43 සේනාංකය යෝජනා කරන්නේ. ඒ කියන්නේ මෙය සිදු වුණා ඔබ දන්නවා ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කෙරුවාට පස්සේ ලලිත් ඇතුළත් මුදලි මහත්මයා EPRLF සංවිධානයේ ඇතුළු LTTE විරෝධී සංවිධානවල ක්‍රියාකාරකම් සහ හමුදාව එවැනි මුක්තියක් පනතක් මගින් ගෙනාවා.
එවැනි තත්ත්වයක් ඇති කළ හැකි එය නෛතිකව කළ හැකි දෙයක් ඒ නිසා අපි යෝජනා කරනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න හැබැයි අර එමෙතුමා නැවතත් කිව්වා වගේ මේ මානුෂික නීතිය උල්ලංඝනය කිරීම යම් පුද්ගලික කණ්ඩායම් අතින් වෙලා තියෙනවා නම් එය දන්ටමත් LLC වාර්තාවේ සහ පර්ණගම වාර්තාවේ සඳහන් වෙනවා එවැනි වැරදි ඒ සම්බන්ධයෙන් ලංකාවේ අධිකරණවල නඩු දමලා අභිචෝදනා ඉදිරිපත් කරලා වර්ධකරුවන් කිරීම කිසිසේත්ම මේ අපේ ස්ථාවරයට බාධාවක් වෙන්නේ නැහැ කියලා අපි තියෙනවා ඒකම තව කරුණු දෙකක් අපි අවධාරණය කරනවා එකක් තමයි මොන තත්ත්වයක හරි මැරිච්ච මිනිසුන්ට මරණ සහතික දබා දෙන්න 87 89 ත් එක කරා 70 කරා දැන් කාලේ ඇති අවුරුදු 10ක් ගිහිල්ලා මොකද අනුප්‍රාප්තිය පිළිබඳ ප්‍රශ්න දේපල පිළිබඳ ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා මේ මිනිසුන්ට කවුරු වුණා කාගේ ඥාතීන් වුණා මරණ සහතික දීම මොකද වුණ අපේ රටේ පුරවැසියෝ කවුරු හෝ මැරිලා තියෙනවා නම් මරණ සහතික ලබා දීම ප්‍රාදේශීය ලේකම්තුමාගේ වගකීම ඒ වගේම අවසාන වශයෙන් යම් පුරවැසියෙක් යුද්ධයේ හින්දා ඍජුව හෝ වක්‍රව මිය ගිහිලා තියෙනවා නම් ඔවුන් රජයේ පුරවැසියෝ හැටියට ඔවුන්ට යම් කිසි වන්දියක් ලබා දීලා ආයිත් මේ රට තුළ තමන්ගේ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වෙන්නට අතහිත දීම මං හිතන්නේ වගකිය යුතු රාජ්‍යයක වගකීමක් අනේ වන්දි දීමත් සිදු කරන්න පුළුවන් නම් මං අපි හිතනවා අපිට ජිනීවා වලට තිත තියන්න පුළුවන් කියලා. ඉතින් මේ අද ප්‍රතිපත්තිමය රාමුවක් හැටියටයි අපි ඉදිරිපත් කරන්නේ. නමුත් රාජ්‍යයටත් විපක්ෂයටත් සමාජයට ජාත්‍යන්තර ප්‍රජාවටත් මේ පිළිබඳව ආවේගාත්මක භාවයෙන් තොරව අපි විශ්වාස කරන හැමතිස්සම ප්‍රැග්මැටිසම් ප්‍රායෝගික ප්‍රවිෂ්ටයක් තුල මේ ප්‍රශ්න විසඳා ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා කියලා අපි තරයේ විශ්වාස කරන ඒ නිසා ඒ ප්‍රවිෂ්ටය 43 සංවිධානය විසින් නැවතත් මම ආරම්භයේ කිව්වා වගේ අපිට ඕන ජීවත් වෙන රට ඒ ජීවත් වෙන රට තුල තාර්කික සමාජයක් ශිෂ්ට සමාජයක් ස්ථාවර සමාජයක් අපිට අවශ්‍යයි එහිදී එහිලා මේ ජිනීවා ප්‍රශ්නය විසඳා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා කියලා අපි විශ්වාස කරනවා ඒ නිසා ඒ සඳහා ඍජු නායකත්වය ලබා දීමට 43 වෙනි සේනාංකය ඉදිරිපත් වෙනවා කියමින් නිහඬ වෙනවා ස්තුතියි ප්‍රශ්න තියෙනවා නම් එතුමාට ඉදිරිපත් සිද්ධිවලට මේක අදාළ නැහැ මේ පොදු සමාව ඒවා ඔය රටේ තියෙන නීතිය මගින් කරන්න ඕනේ හැබැයි ඒවට ඇත්තටම දැන් කරන්න ඕනේ සෑහෙන කාලයක් ගෙවිලා තියෙන නිසා අර විශේෂ අධිකරණයක් මගින් ඒ වගේ ප්‍රශ්න විශේෂ අධිකරණයක් මගින් විමසලා හැකි ඉක්මනින් ඉවර කරලා දාන්න ඕනේ ඒ වගේ පුජ්ජලික අපරාධ සම්බන්ධ නඩු ඒ වගේම මේ වන්දි ගෙවීම ගැන කිව්වා ඒකත් ඔය ජාත්‍යන්තර මේ වශයෙන් තියෙන අදහසක් ඔය ප්‍රෙපරේෂන් කියලා අපි මේ යෝජනා කරන්නේ මියගිය කොටි සමාජිකයන්ට වන්දි ගෙවන්න නෙවෙයි. ඔය ගියපාරත් උම මතුවෙච්ච දෙයක්. ඇත්තටම මේ යුද්ධ තත්ත්වයේදී අහිංසක ජනතාව විශාල වශයෙන් බැටකෑවා. අතටත් ඉන්නවා විශාල පිරිසක් තමන්ගේ මුල් ගම්බිම් වලට යන්න බැරි වෙච්ච. ඒවට යම් යම් ප්‍රතිවිරෝධතාවෙනුත් දැන් ඒ
කලාපය ඒ පළාත් වලින් මතුවේ. ඒ නිසා අපේ යෝජනාව අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට අයිතිවාසිකමක් තියනවා තමන්ගේ මුල් ගම්බිම් වලට යන්න. 1987 අපි දැක්ක ඔක්තෝබර් මාසයේ LTT ආරම්භ කළ සිංහල ජනතාව පළවා හැරීමේ ක්‍රියාවලිය යාපනයේ මඩකලපුවෙන් 91 ආරම්භ කළ මුස්ලිම් ජනතාව පළවා හැරීමේ ක්‍රියාවලිය. ඒ අතරේ තමන්ගේ මතේ නොයවමසුපු දෙමළ දේශපාලන නායකයෝ ඝාතනය කිරීම ඒ පිරිස් උතුරෙන් නැගෙනහිරින් පළවා හැරීම සිද්ධ වුණා. ඉතින් ඒ ඇයට නැවත පදිංචි වීමේ අයිතිය පැමිණීමේ අයිතිය සහතික කරන්න ඕන වගේම ඔය ගැටුම නිසා අතිවිශාල පිරිසක් අනාත වුණා තැන් තැන් වලට විස්ථාපනය වුණා ඒ පිරිස් වලට නැවත ජීවිත ගොඩනගා කා ගැනීම සම්බන්ධයෙන් රජය යම්කිසි ආකාරයක වන්දි මුදලක් ලබා දීලා උන්ගේ ජීවිත නැවත ගොඩනගා ගන්නට ඔවුන්ට උපකාර කර යුතුයි ජාති ආගම් ભેදකින් තොර ඒකයි අපේ අදහස मौलिक वार्तावे पिटुकीपेहतरायुहानिकुवल मे पशुगे वसर सिधुकरण लदे मानविकमलट इव सिधुकरण लद रजे क्रियाकारी विरुद्वादी देशपाल तलंगूटगनी हिरीयरकिरी एवगेम भाषणे निधासटकरण लद बलपैम संविधाने वीमे निधासटकरण लद बलपैम एवगेम स्वाधीन अधिकरणे स्वरूपे विनस्किरीम अधिकरण क्रियादामे अद विहिलुवक्बावट परिवर्तने कल्ला दीनो विविध कमीशन सभा मगिन तमंट अवश्य देशपालन पलिगनीम किरीम संदा मेवगे कारण गोडक इतन दीनो एवगेम आगमिक वैरे अवलोन सुलु ක්‍රියාදාමයන්වලට රජ මැදිහත් වෙනවා මැදිහත් වෙලා ඒව අවුලෝ මෙන්න මෙවැනි කාරණ සම්බන්ධයෙන්ුත් ඒ මානව හිමිකම් කොමිෂන් කොමිෂනස්තරිගේ වාර්තාවේ තියෙනවා ඉතින් මේවා රජය මතක තියාගන්න ඕනේ මේ නොඑක් නොඑක් වගාඩම්බර ප්‍රකාශ සිදු කරයි කියලා රට ඇතුලේ ජනතාව මේකෙන් එක්තරා ආකාරයකට අමන්දානන්දයට චූන් කළා දේශපාලනය කළා වගේ ජාත්‍යන්තරව කටයුතු කරන්න බෑ ඒ වාට නිශ්චිත පිළිතුරු ඕනි මම අද දැක්කා එක්සත් ජාති එක්සත් ජනපදයේ සෙනෙට් මන්ත්‍රණ සභාවේ මේ මානව හිමිකම් පිළිබඳ අනු කමිටුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන එතුමාගේ දියණිය නගපු ප්‍රශ්න වලට උත්තර දීලා තියෙනවා. ඉතින් මේවා නොපමාව. මේවා සම්බන්ධයෙන් නොපමාව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක පමා කරන්න කරන්න මේවා ජාත්‍යන්තර ජාතික වශයෙන් පැනනගිලා තියෙන ප්‍රශ්න. ඒ නිසා අපිව තව තවත් අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඇද වැටෙන එක විතරයි වෙන්නේ. ඉතින් ඉදිරි කාලෙදී ඔය LTT ප්‍රශ්න අමතරව අනිකුත් ප්‍රශ්නත් ජාත්‍යන්තර තලයේ කරලියටෙයි ආණ්ඩුව මේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණය යුක්තිය පසින්දල වීමේ යාන්ත්‍රණය නිශ්චිතව විධිමත්ව ස්වාධීනව අපක්ෂපාතීව ක්‍රියාත්මක නොකළ සිංහල ජනතාව ඉදිරියේ ඔව් එතකොට ජාත්‍යන්තර ගියාම ඒකවලු මේ विविध अदहस फलकोट नोकाकारे जाति आगमिक हंगी कुलपून विधि प्रकाश करना अब विदेश रटवल विदेश प्रकाश हेम करणिपत्र कथा एवगेम विशेषेम अतम अभी राज्य निर्धारी अतम देशपाल රටे තත්වයගෙන හිතන් නැතුව විදේශ නායකයින්ට අභියෝග කරනවා. ඉතින් ඒවා කරන රාජතාන්ත්‍රික ස්වභාවයක් තියෙනවා. මේ ආකාරයට අපි නිකන් අනවශ්‍ය ආකාරයට මේ රටවල් වල මේ රාජ්‍ය නායකින්ගේ වෛරයට පිළිකුලට හා අඳබාල තත්වයට පත් වෙනවා. ඉතින් අපේ අවට කලාපයේ රටවල් ටිකවත් අපි නිශ්චිතව දිනාගත යුතුයි. ඒකින් දා ඇත්තටම ඔය භූම දානේද ආදාහනේද කියන ප්‍රශ්නේ මේ රට ඇතුලේ ප්‍රශ්නයක්. ඒක ඉම්රාන් කාන් මහත්තයාවත් මානව හිමිකම් කොමිසමවත් විසඳිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක මේ රට ඇතුලේ මේ පිළිබඳ වෘත්තීය වේදීන් විසඳිය යුතු ගැටලුවක්. මේ පිළිබඳ විශේෂඥ විසඳිය යුතු ප්‍රශ්නයක්. ඒක මේ රට ඇතුලේ විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. ඉම්රාන් කාන් මහත්තයයි ඒ වගේම මානව හිමිකම් කොමිසමයි අහම එක විසඳගන්න. පළාත් සභා ඡන්ද තියෙනවද නැද්ද කියන එක මේ රට ඇතුලේ තියෙන ප්‍රශ්නයක්.
ඒක ඉන්දියාව මැදිහත් වෙලා කිව්වට පස්සේ අපි පළාත් සභාව තියෙනවා කියලා කියන්න තරම් දීන විය යුතු තත්වයක් නෙවෙයි. ඒ විදිහට මේ බොරු වීරත්වයක් ආරූඪ කරගෙන පැමිණියාට රජය හා රජේ නායකයෝ ඇත්තටම මේ විදේශ රටවල් ඉදිරියේ දෙකට තුනට හතරට පහට නැවිලා බොහොම බය අඩු විදිහට ඒව යම් යම් දේ ක්‍රියාත්මක කරනවා. පළාත් සභාව ඡන්ද තියෙනවද නොතියෙනවද කියන එක අපි රට ඇතුලේ තීරණය කරන්න ඕන පක්ෂ සියල්ල එකහුව වෙලා. ඒකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මැතිවරණ ක්‍රමය ගැන ඒක බලන්න ඕන. පළාත් සභාව අහෝසි කරනවා නම් ඒකත් පාර්ලිමේන්තුව තියෙනවා සාකච්ඡා කරලා කරා. ඒක ඉන්දියාව අපිට කියනකම් හෝ එක්සත් ජාතීන්ගේ සමුළුවෙන් ඒක අනුමත වෙනකම් කටයුතු කරලා හරියන්නේ නැහැ. ඉතින් මේ නිසා මේ රජය ඉතාම අමනෝඥ විදිහට අඳබාල විදිහට කටයුතු කිරීම නිසා තමයි මේ ප්‍රශ්න ඇති කරගන්නේ. ඒව තුලින් රටේ ඇතුලේ අභ්‍යන්තර ප්‍රශ්න තවත් උග්‍ර කරගන්නේ. එනක් බොහොම ස්තුතියි. ओम स्तुति इन संग्रह तेना भुक्ति लगा।